බොරුවෙන් වංචාවෙන් අනුන් රවටලා මැනිපියුලේට් කරලා විනාශකාරී විදියට තමන්ට ඕන දේවල් ලබා ගන්න පහත් විදිහේ ගතිගුණ තියෙන ටේකර්ස්ලා පිරිසක් තමයි මීළඟ පර්සනලිටි ටයිප් එකට අයිති වෙන්නේ. මේ ආත්මార్థකාමී විනාශකාරී මිනිස්සු අයිති වෙන්නේ ෂැඩෝ පර්සනලිටි ටයිප් එකට. තමන් ගැන ප්‍රමාණයට වඩා හිතට අරගෙන මාන්නේ නිදිමිලා කිසිම සීමාවක් නැතුව අනිත් අයව නිතරම යටපත් කරමින් පාගා දමමින් පීඩාවටපත් කරන මේ සහකම්පණයෙන් තොර ආත්මරාගික මිනිසුන්ට අපි නාසිසිස්ලා කියලා කියනවා. මේ අය තමන්ගේ දුර්වලකම වහගන්නේ අනිත් මිනිසුන්ව පහත හෙළලා පීඩාවටපත් කරලා බුලි කරලා ඇබියුස් කරලා. තව කෙනෙක් තමන්ව අභිබවා යයි දෝ කියන බය නිසා මේ අය නිතරම ඇටැක් මෝඩ් එකේ තමයි ඉන්නේ. මෙයාලා නිතරම ට්‍රිගර් වෙන නිසා, කිපෙන නිසා අනිත් අයත් මෙයාලට බයයි. හරියට ෂණිකව කිපිලා දෂ්ට කරන්න සූදානමින් ඉන්න සර්පෙක් වගේ. සර්පයත් ඉන්නේ බයෙන්, වටේ ඉන්න අයත් ඉන්නේ බයෙන්. ඒ නිසා මේ ෂැඩෝ පර්සනලිටි ටයිප් එකේ සංකේතය ආකිටයිප් එක තමයි සර්පයා. නිතරම වෙන කෙනෙක් තමන්ව අභිබවා යයි දෝ කියන බයෙන් ඉන්න මේ නාසිසිස්ලගේ ඇටිටියුඩ් එක තමයි I attack you before you attack me. උඹෙන් මට හානියක් වෙන්න කලින් මම මුලින්ම උඹට පහර දෙනවා කියන එක. මේ අය කිසිම ප්‍රතිපත්තියක් නැති, මානසික ආවේග පාලනය කරගන්න බැරි, කිසිම විදියකින් විශ්වාසයක් තියන්න බැරි විදිහ පිරිසක්. තරහ, වෛරය, ක්‍රෝධය, ඊරිසියාව, එකට එක කිරීම, පලිගැනීම, ගුණමකුකම වගේ පහත් ගතිගුණවලින් තමයි මේ අය නිතරම ක්‍රියාත්මක වෙන්නේ. මේ අය කිසිම ලැජ්ජාවක් බයක් නැතුව ඇස් දෙක දිහා බලාගෙන බොරු කියනවා. බොරු පොරොන්දු දෙනවා. බොරුවට දිවුරනවා. හොඳට ඉන්න යාළුවන්ව කේලම් කියලා බිඳවනවා. නිතරම කපටිකමින් සැඟවුණු යටි අරමුණක් ඇතුව තමයි මෙයාලා තව කෙනෙක්ව ඇසුරු කරන්නේ. හැබැයි ඔවුන් ඒ දේවල් පිටට නොපෙන්වා ඉන්න උපරිම උත්සාහ කරනවා. හොඳ මිනිස්සු වගේ නැතිගුණ පෙන්වමින් රඟපානවා. මායාකාරී විදියට මිනිසුන් නොමග යවනවා. මොවුන්ගේ කතාබහ වේගවත්, ආවේගශීලී, හයි පිච් එකෙන් වැඩි සද්දකින් තමයි කතා කරන්නේ. අධික මමත්වය නිසා වැඩිපුරම තමන් ගැනම හුවා දක්වමින් තමයි කතා කරන්නේ. ඒ අතරමැදින් අනිත් අයට ඇනුම් පද කියනවා, සාකෑස්ටික් විදියට පහත හෙළනවා. වෙන කෙනෙක් යමක් කිව්වොත් ඒකට විරුද්ධව මොනවා හරි දෙයක් කියනවා. තව කෙනෙකුට කතා කරන්න ඉඩක් දෙන්නෙම නැහැ. බාල විදියට, පහත් විදියට කතා බහ ඩොමිනේට් කරනවා. නිතරම පිරිසක් වටකරගෙන ඉන්න තමයි මොවුන් කැමති. තනියම හුදකලාවේ ඉන්න එක, පොත්පත් කියවන එක, භාවනා කරන එක වගේ අධ්‍යාත්මික දේවල් මේ අයට හරිම අමාරුයි. බාහිර උත්තේජන, ස්ටිමියුලස් නැතුව, ඩිස්ට්‍රැක්ෂන්ස් නැතුව මොවුන්ට වැඩි වෙලාවක් ඉන්න බෑ. මේ නාසිසිස්ලට ආවේනික සුපර් පවර් එක තමයි ඉනේට් සර්වයිවල් ඉන්ස්ටින්ක්ට්. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අනතුරු පිළිබඳ සහජයෙන්ම තිබෙන ඉව. නාසිසිස්ට් කෙනෙක්ට කවුරු හරි ඇටැක් කරන්න හදනවා නම් ඒ ගැන ඉවෙන් වගේ කලින්ම දැනෙනවා. ඒ නිසා මේ අයට විරුද්ධව කටයුතු කරන එක හරිම අමාරුයි. ඔවුන් කලින්ම ඒ ගැන දැනගෙන උපක්‍රම සූදානම් කරනවා. මේ එල්ල වෙන්න යන ඇටැක් එකට මුහුණ දීලා දිනන්නේ කොහොමද? එයාව මැනිපියුලේට් කරන්නේ කොයි විදියටද කියලා කලින්ම ප්ලෑන් කරනවා. මේ නිසා ඔබ නාසිසිස්ට් කෙනෙක්ට විරුද්ධව කටයුතු කරන්න යනවා නම් ඒ ගැන තවදුරටත් හිතන්න. මොකද ඔබ හැරෙද්දි ඔවුන් දැනගෙන ඉවරයි. මේ අයට වැඩියෙන්ම වටින දේවල් කෝ වැලියුස් තමයි. සුපීරියෝරිටි, තමන් අනිත් අයට වඩා උසස් කියන හැඟීම, අතිමානය පවත්වාගෙන යෑම. Attention and compliments. නිතරම අන් අයගේ අවධානය සහ වර්ණනාවට ලක්වීම. Self-survival. තමාගේ පැවැත්ම, ආරක්ෂාව තහවුරු කර ගැනීම. තමන්ගේ ඊගෝ එක රැක ගැනීම. Getting even and revenge. එකට එක කිරීම සහ පලි ගැනීම. Money and material gain. මුදල් සහ භෞතික සැප සම්පත්. මේ core values මුල් කරගෙන තමයි මොවුන් තමන්ගේ සියලුම තීන්දුව తీරන ගන්නේ. මේ දේවල් ලැබෙන්නේ නැතුව ඒ අයට වෙන මොනවා ලැබුණත් වැඩක් නැහැ. සතුටක් නැහැ. මේ දේවල් තමන්ට ලැබිය යුතුයි. අනිත් අය තමන් වෙනුවෙන් කැපකිරීම කළ යුතුයි. තමන් ඒවට entitled කියන හැඟීමක් තමයි මොවුන්ගේ තියෙන්නේ. ඒ නිසා මේ අයගේ හිතේ තමන්ට උදව් උපකාර කරපු අය ගැන කිසිම කෙලෙහි ගුණයක් නැහැ. මේ නාසිසිස්ලා වැඩිපුරම ජීවත් වෙන්නේ තමන් විසින් මානසිකව හදාගත්තු ග්‍රෑන්ඩියෝස් ෆැන්ටසි ලෝකයක.
බොළඳ සුරංගනා කතාවක. තමන් තමයි ඒ ෆැන්ටසි ලෝකේ රජ්ජුරුවෝ. අනිත් අය ඔක්කොම තමන්ගේ අවශ්‍යතා සපුරන්න ඉන්න යටත් වැසියෝ. මේ වගේ ඩිලූෂනල් තත්ත්වයක් එක්ක තමයි මේ නාසිසිස්ලාගේ මනස ක්‍රියාත්මක වෙන්නේ. කවුරු හරි ඒ ෆැන්ටසි එකට අභියෝග කරන්න හැදුවොත්, ඇත්ත පෙන්වන්න හැදුවොත්, මොවුන් ක්ෂණිකව ට්‍රිගර් වෙලා ඉතාම ආවේගශීලී විදියට හැසිරෙනවා. පොළඟෙක් වගේ පන්න පහර දෙනවා. මොවුන් කිසිම විදියකින් තමන්ගේ වරදක් අඩුපාඩුවක් පිළිගන්න සූදානම් නැහැ. බොහොම දරදඬු විදියට, මුරණ්ඩු විදියට, බොළඳ විදියට හැසිරෙනවා. ගෑස් ලයිටින් වගේ මැනිපියුලේෂන් ටෙක්නික්ස් පාවිච්චි කරනවා. අපි ඒ ගැන ඉදිරියේදී වෙනම කතා කරනවා. සමාජයේ බොහොමයක් වංචාවන්, රැවටීම්, සොරකම් වගේ අපචාරයන් කරන්නෙත් බොහෝ විට මේ ෂැඩෝ පර්සනලිටි එකට අයිති පහත් වර්ගයේ මිනිස්සු. මොවුන්ට තවත් මිනිස්සෙක් ගැන සහකම්පනය නැහැ, අනුකම්පාව නැහැ, එම්පති නැහැ. අනිත් අයගේ ජීවිතවලට තමන් කරන විනාශයන් ගැන කිසිම වරදකාරී බවක්, පසුතැවීමක් නැහැ. තමන්ගේ ඕනෑම අපරාධයක් මොවුන් සාධාරණීකරණය කරගන්නවා. මොවුන්ට ඩාක් එනර්ජි වලින් ක්‍රියාත්මක වෙන අඳුරු මනසක්, ෂැඩෝ කොන්ෂන්ස් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට තමන්ගේ වැඩපිළිවෙලේ වරදක් පේන්නේ නැහැ. ඔවුන්ගේ හෘද සාක්ෂියෙන් ඔවුන්ට දොස් කියන්නේ නැහැ. මේ නාසිසිස්ලා නිසා සමාජයේ අනිත් අයට නිතරම බයෙන්, සැකෙන්, පරිස්සමෙන් ඉන්න සිද්ධ වෙලා තියෙනවා. පොදුවේ සමාජය ගැන, මනුෂ්‍යත්වය ගැන, මිත්‍රත්වය ගැන, හොඳ නරක ගැන මිනිස්සුන්ට තියෙන විශ්වාසය බිඳිල යනවා. දුර්වලයින් ගොදුරු කර ගනිමින් එකිනෙකා අභිභවා යෑමට තරඟ කරන ආත්මාර්ථකාමී, කුහක, ගුණමකු සමාජයක් බිහිවෙනවා. අවාසනාවට සමාජයේ ඉන්න ටේකර්ස් ලගින් වැඩි ප්‍රමාණයක් මේ ෂැඩෝ පර්සනලිටි එකේ නාසිසිස්ලා. සෝෂල් හයිරාකියකේ මේ නාසිසිස්ලා තමයි දෙවනියට ඉන්නේ. ඔවුන්ට ප්‍රෙඩිටර්ස් ලගේ ලෙවල් එකටම ඉහළට යන්න බැරි වුණත්, తాවකාලිකව හරි සමාජයේ යම් භෞතික දියුණුවක් ලබනවා. දුර්වලයින් යටපත් කරගෙන මොවුන් ඉහළට යනවා. චරිත ලක්ෂණවල වෙනස්කම් සහ මානසිකව ක්‍රියාත්මක වෙන ආකාරයේ වෙනස්කම් අනුව වෙනස් විදිහේ නාසිසිස්ලා වර්ග පහක් ඉන්නවා. ඒ ගැන ඔබට ඉදිරි මාස්ටර් ක්ලාස් වලදී ඉගෙන ගන්න පුළුවන්. අද මාස්ටර් ක්ලාස් එකෙන් ඉගෙනගත්තු දේවල් සම්බන්ධව ඔබේ අත්දැකීම් සහ ඔබට තිබෙන ගැටලු පහලින් කමෙන්ට් කරන්න. අපි ඉදිරි පාඩම් වලින් ඒවට පිළිතුරු ලබා දෙනවා.